මහ බැංකු බැඳුම් කර වංචාවේ මහ මොලකරු රනිල් කිව්වා මතකද ඔය ප්‍රසන්නලා ජොන්සන්ලා රත්තරන්ලා කිව්වා අර මහින්දානන්ද කියනවා මට නිින්ද යන්නේ නැහැ රනිල් වැතුලට දානකම් කිව්වා රනිල් වැතුලට දානකම් කිව්වා මහ බැංකු බැඳුම් කර වංචාවට දැන් රනිල් දාලා දැතුනට ඔව් දැන් මිනිහා ගානට ඇතුලට දාලා තියෙන්නේ ජනාධිපතිකමට කවුද ඡන්දෙ දුන්නේ අන්න පාර්ලිමේන්තුවේ මේ රටේ ජනතාවගේ ඡන්දෙන් ගියපු පොට්ටුවට ඡන්ද දීපු ජනතාව ඡන්ද දුන්න රනිල්ව ජනාධිපති කරන්න නෙමෙයි හැබැයි 134 දෙනා එකතු වෙලා රනිල්ව ජනාධිපති කරා දැන් මහ බැංකු බැඳුම් කර වංචාවට සම්බන්ධ මහ මොලකරු රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ තව ටික දවසක් යනකොට අර්ජුනන් මහේන්ද්‍රනොත් නේද මහ බැංකු අධිපති නොකර ඉඳීද ඉතින් මහ බැංකුව කඩන්න සැලසුම් හදපු රනිල්ව ජනාධිපති කරා නම් ඒකට සම්බන්ධ නේද ඒකට සම්බන්ධ මහේන්ද්‍රන් අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් ගෙනලා මහ බැංකුවේ වාඩි කරන්න බැරිද පුළුවන් ඒ වෙනකොට ලංකා බැංකුවේ හිටපු සභාපති අර්ජුන මහේන්ද්‍රන්ගේ පර්පෙචුවල් ට්‍රෙසරිස් සමාගමේ ගනුදෙනු වලට සම්බන්ධ වෙලා එයාට ලංකා බැංකුවේ යන්න වුණා එදාට ලංකා බැංකුවේ යන්න වුණා දැන් ඔන්න අයිය පෙත රනිල් ආපහු ආපහු ඒ හිටපු සභාපති ලංකා බැංකුවේ සභාපති බවට පත් කරලා තියෙනවා දැන් රනිල් ලියුම ගහනවා රනිල් ජනාධිපති වුණා හිටපු ලංකා බැංකුවේ සභාපති මහපහු සභාපති කරන්න හදනවා ඊට පස්සේ දැන් මහ බැංකුව කියනවා මහ බැංකුවේ අනුමැතිය දෙන්න බෑ ඔහුට සභාපති වෙන්න කියලා හෙට අනිද්දා වෙනකොට රනිල් මහ බැංකුවට කියයි අනුමැතිය දෙන්න බැරි නම් මම අර්ජුන මහේන්ද්‍රලු දෙනක් දානවා කියලා. ඉතින් බැරි වෙන්න විදියක් නැහැ. මේගොල්ලෝ මේ කරමින් තියෙන මොකද්ද? නඩු ටික අයින් කරගන්න. නඩු වලින් නිදහස් වෙන. මහ බැංකුව බැඳුම් කර වංචාවෙන් රනිල් ඇතුළු ජූතිත 11 දෙනෙක් නිදොස් කරලා නිදහස්. ඔන්න ප්‍රසන්නලාගේ නඩු ඇහිල්ල. ඔන්න හිරේ දෙමිල්ල. නිදොස් කොට නිදහස්.